අයිබෝන් ඔබ අදත් සුපුරුදු වේලාවට එක්වන්නේ Big Focus සංවාදයේ සමගින් අපි අද අපගේ ප්‍රමුඛ පුවත විදියට අවධානය යොමු කරන්නට සූදානම් ඉසිරින්නේ නැගෙනහිර මුහුදේදී ගිනිගෙන දැවෙමින් තිබෙන New Diamond නෞකාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තිය විශේෂම මේ වෙද්දි බොහෝ දෙනෙක්ගේ අවධානය මේ කෙරෙහි යොමු වෙලා තියෙනවා මේ වෙද්දි විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා මේ නෞකාවේ ගින්න නිවා දැමීමේ කටයුතු සිදු කිරීම සඳහා මොකද අපි ඊයේ දැක්කා රූපවාහිනියෙන් මේ සඳහවන විශේෂඥයින් මතපල කරනවා මේ නෞකාවේ තෙල් කාන්දු වීමක් මුහුදට සිදු වුණොත් එය විශාල පරිසර හානියකට හේතුවක් විය හැකි බවට ඒ නිසා මේ තත්වය ඊටාත්ම අවධානයෙන් සිටිය යුතු තත්වයක් ඒ නිසාම නාවික හමුදාව ගුවන් හමුදාව ඒත් එක්කම ඉන්දියාවේද සහාය ලබා ගනිමින් විශාල මෙහෙයුමක් මේ වෙද්දි ක්‍රියාත්මක වෙමින් තියෙනවා අපි මේ මෙහෙයුමේ දර්ශන ඔබට සජීවීව ඉදිරිපත් කරන්නට සූදානම් ඉන්නවා අද දිනේ පුරාම මොකද මේ තත්වය ඊටාත්ම අවධානයේ යොමු කළ යුතු තත්වයක් බවට පත්ව ඇති නිසා අපි අද Big Focus සංවාදයේදී සූදානම් වන්නේ මේ කාරණය කොහොමද මුහුදේ ආරක්ෂාවට ඒත් එක්ක මේ පරිසර හානියට බලපාන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරන්න ඒ සඳහා අපි ආරාධනා කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මියට ආයුබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා ඒත් එක්කම ඊයේ දිනේදී දිනේ පුරාම අපට තොරතුරු ඉදිරිපත් කළා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාවත් අපි පිළිගන්නවා අද උදෑසනත් අපි ඔබතුමා දෙරණ අරුණ වැඩසටහන අතරතුර සම්බන්ධ කරගනිමින් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසුවා මම මුලින්ම කැමති ආචාර්යතුමාට යොමු වන්නට මේ වෙද්දි කොපමණ සමීපයෙන්ද තියෙන්නේ ගොඩබිමට මේ ගිනි ගනිමින් පවතින නෞකාව ඊයේ දිනේදී අපි දැක්කා සැතපුම් 38ක් විදිහට මේ සඳහන් කරනවා අද වෙද්දි කොයිතරම් ගොඩබිමට ලං වෙලා තියෙනවද නෞකාව අතර මේ ඊයේ උදේ අපි මේක වාර්තා කරද්දී මුලින්ම අපි දැනගත්තේ නාවිසතුම් 38ක් ඈතින් තියෙන කියලා සංගමකම් තුඩුරට වඩා නමුත් අද උදේ පහට ලැබුණු තොරතුරු අනුව අපි දැනගත්තා මේ නැව දැන් තියෙන්නේ සංගමම් කන් ඉඳලා නාවිසතුම් 25ක් දුරට ලක් ඒ කියන්නේ ඊ රෑ තුලත සතම සතක්ම සමන් සතක්ම 25ක් 27ක් අතර මේ නැව පාවෙලා ඇවිල්ලා තියෙනවා මොකද මේ නැවේ මේ වෙද්දි කිසිම බලයක් නැහැ එන්ජින් රූම්ස් ඔක්කොම වහලා තියෙන්නේ ඒතර නැව අකර්මණ්‍ය වෙලා තියෙන නැවේ කිසිම නාවිකයෙක් මේ අවස්ථාවේදී නැහැ ඒතර නැව සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ සුළඟ සහ මුහුදේ තියෙන තරංග මත ඒතර මේ කාලිනකොට මුහුදේ තරංග තියෙන උඩ තියෙන තරංග තියෙන මුහුදේ වෙරළ කලාපෙන් ඈතට උඩට මුහුදේ පතුලේ තියෙන තරංග තියෙන ලංකාව දෙසට මේ නැවේ බර අනුව මේ නැවේ උඩ මට්ටමේ ඉඳලා මුහුදු පතුලට තියෙනවා මීටර 20ක්. ඒ කියන්නේ වතුර මට්ටමේ ඉඳලා මුහුදු පතුලට මීටර 20ක් තියෙනවා. ඒතර යට තියෙන තරංග වලින් තමයි නැව තල්ලු කරන්නේ ගොඩ පිපන්න. ඒතර දැන් තියෙන තත්ත්වය අනුව මේ නැව සංගමම් කන්දෙන් ඉඳලා නාවිකසතුම් 25ක් ඈතින් තියෙන්නේ. ඒතර මේ අවස්ථාව වෙනකොටත් මේ නැව හෙමින් හෙමින් ලංකාව දෙසට නාවිකසතුම් 0.17ක් විතර වේගෙන් ලංකාව දෙසට හෙමින් පාවෙමින් පවතිනවා. ඒ අතර තමයි මේ සම්පූර්ණ රෙස්කියු කරන ඒවා තෙල් මොහොත නොයන්න වැඩසටහන් ඒ වගේම ගීනිවන වැඩසටහන් ඔක්කොම වෙන්නේ මේ පාවින අතර තමයි මේ වැඩසටහන් ඔක්කොම වෙන්නේ ඒ අනුව මේ වෙද්දි මේ නෞකාව ගොඩබිම දෙසට පැමිණීම බලක්වන්න යම් කිසි මෙහෙම ක්‍රියාත්මක වෙනවාද ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා ඇත්තටම මුල්ම මෙහෙම අපේ මුල්ම වෑයම වෙන්නේ මේ නැවෙතින ගින්න නිවා ගන්න මොකද ගින්න පැතිරෙන උතින් ඊට ඉස්සරහ තියෙන්නේ අපිට බංක ඔයිල් කියලා කියන්නේ නැව ද්‍රාවණය කරන අවශ්‍ය වෙන තෙල් ඒ තෙල් තියෙන ඩීසල් ටොන් 1700ක් තියෙනවා ඊට ඉස්සරහ තියෙන නැවේ තියෙන කාගෝ ඔයිල් කියන අපි කියන බොර තෙල් මෙට්‍රික් ටොන් 270000ක් තියෙනවා तर मे यम किसी अवस्था मेतनी मे गिन्न मेतने पैतृनोदी हिम इट वाला विनाश के पुला मेतन इबेम विशेन पुला सामान कर डीसल पुरी पेपर मैं इनत पुल मगर अदूदी खतर के पेपर देखो वार्ता होना मैं इंजिन काम रहने सा इन सभी मूल व्यायाम वे गिन नहीं वन इत पास देवी नहीं व्यायाम तम इत पास गिन पास लंका वाट मे नाम पावे नवत्ला मैं आपे प्रश्न या ඈත මොහොතට ගිහිලා නව ඒ පැත්තේ නවත්තර තමයි ඊළඟ අපේ මෙහෙම වෙන්නේ. හොඳයි අපි මේ ගැන තවදුරටත් ගැඹුරින් මේ තාක්ෂණික කාරණා ගැන අවධානය යොමු කරමු සාකච්ඡාව අතරතුර. මම කැමති සභාපතිතුමියගෙන් දැනගන්න දැන් මේ වෙද්දී අපිට වාර්තා වන තොරතුරු වලට අනුව මේ වනතෙක් මුහුදට කාන්දු වීමක් තෙල් කාන්දු වීමක් ආරම්භ වෙලා නැහැ. මේ වෙද්දී කටයුතු සිදුවන්නේ මේ කාන්දු වීම බලක්වා ගැනීම සඳහා වන කටයුතු තමයි සිදුවෙන්නේ. යම් හේකින් මේ මුහුදට තෙල් කාන්දු වීම ආරම්භ වුණොත් ඒ මොන වගේ පරිසර හානියක් බවට පත් වෙයිද? ඇත්තටම කලිදු මං හිතන්නේ අපි උපකල්පනය කරන්න ඕනේ මේක මේ කලාපය තුළ නෙමෙයි මේ ලෝකේ සිද්ධ වෙන්නට යන විශාලම පරිසරක විනාශයක් කියලා. ඒ තරමට විනාශය බලගතු වෙන්න පුළුවන් අපේ අපිට
පාලනය කරන්න තියෙන පරාසයෙන් එහාට ගිය දැවැන්ත පරිසර හානියකට පත් වෙනවා මේ තෙල් කාන්දු වීම සිද්ධ වෙන්න පටන් ගත්තා. මොකද ඉන්ධන මෙට්‍රික් ටන් 270000ක් ගැන අපි කතා කරන්නේ. ඉතාමත් විශාල ප්‍රමාණයක තෙල් ප්‍රමාණයක් සහ අපි මේ කතා කරන පරිසර තීරය. ඒ කියන්නේ කිරින්දේ ඉඳලා අම්පාර ඒ කියන්නේ නැගෙනහිර පැත්තට යනකොට අපිට තියෙන ඉතාමත් සංවේදී පරිසර කලාපයක්. ඒකට මේ පරිසර කලාපෙට වෙන්න පුළුවන් හානිය ඉතාමත් දැවැන්තයි. ඒකට මේ මුළු ප්‍රශ්නයම මේ මුල් ගැටලුවම අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි ආචාර්යතුමා සඳහන් කරා වගේ දැනට ගිනිගෙන දැවමින් පවතින නැව එතන තබාගෙන ගින්න නිවන්නට තත් කිරීම සහ දෙවනුව පුළුවන් නම් අපේ කලාපයෙන් එහාට නැව ඇදගෙන යාමක් හෝ තල්ලු කරගෙන යාමක් සිද්ධ කිරීම. මේ සඳහා තමයි අපි බල කරන්නේ නැවේ අයිතිකරුවන්ට සහ සියලුම පාර්ශ්වවලට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හැටියට අපිට තියෙන අධිකාරිය අපි පාවිච්චි කරනවා ඔවුන්ව ඒ සඳහා පොළඹවන්න සහ අපි තදින් ඒ සම්බන්ධව කටයුතු ක්‍රියාත්මක කරනවා. ඉන් පස්සේ දෙවෙනි කාරණේ තමයි දෙවෙනි කොටස තමයි යම් හේයකින් තෙල් කාන්දුවක් සිද්ධ වුණොත් අපි කොහොමද ඒකට සංවිධානය වෙන්නේ කියලා. ඒතරහිම කාන්දුවක් සිද්ධ වුණොත් වෙනකන් ඉඳලා සූදානම් වෙන්න අපිට කාලය මදි. එතකොට අපිට තියෙන උපරිම පැය 30ක 40ක කාලයක් තමයි අපිට මේ නැවේ ඉඳලා අපේ වෙරළ හරාපේට තෙල් කාන්දීම සඳහා අපිට ඒකට සූදානම් වීම සඳහා අපිට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා දැම්මම අපි ආරම්භ කරලා තියෙනවා මේ හදිසි තෙල් විසිරුමක් වුණොතින් කොහොමද අපි රටක් විදියට මුහුණ දෙන්නේ කියන වැඩසටහනට අපි දැන්ටම ඊයේ රෑ ඉඳලා පටන් ගත්තා. ඊයේ සවස මේ අවස්ථාවේ විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ ආරක්ෂක ලේකම්තුමා ත්‍රිවිධ හමුදා ප්‍රධානි ඒ වගේම විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ ඒ කියන්නේ නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමා සිරිමල් පෙරේරා මහතා අපි දැනුම් දුන්නා ඔහුට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ කටයුත්තක් සිදු කිරීමේදී සමහරවිට අපි හිතන්නට බැරි තරම් පරාසයක මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් එතුමා අපි ඉල්ලුව මේ සැනින් අපිට මේ අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ සම්බන්ධව දැනුවත් වෙලා ඔවුන් විටින් විට අපිට අවවාද කරමින් මේ සිද්ධිය පාරිසරික විනාශයක් ලංකාවට නොවෙන්නට කටයුතු කරන්නට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඒ පැත්තෙන් අපිට ලැබෙනවා. ඒ සඳහා ඒ හදිසි තෙල් විසිරීමකදී ක්‍රියාත්මක කරන්න ඕන ක්‍රමවේදය ගැන අපි මේ වෙනකොටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ සාකච්ඡා සිදුවීමෙන් යන අතරතුරක තමයි අපි මේ වැඩසටහනට සහභාගී වෙන්න. හොඳයි. යලි තාක්ෂණික කාරණයක් අපි කැමති ආචාර්යතුමාගෙන් දැනගන්න මේ විශාල ප්‍රමාණයක තෙල් සහිත නෞකාවක ගින්නක් ගැන අපි කතා කරද්දී මේ ප්‍රමාණය යම් හේයකින් විසිරීමක් සිදු වුණොත් මුහුදේ කොතරම් පරාසයක පැතිර යන්නට ඉඩ තියෙනවද? ඒත් එක්ක මේ තත්ත්වය වළක්වන්න මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන් අපිට? ඇත්තටම මීට වසර 8කට 9කට කලින් මතකද කොග්ගල ප්‍රදේශයේදී මේ වගේ නමක් විනාශයට පත් වෙලා හැතක්ම 10ක් විතර ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම තෙල් වලින් නැහැවිලා ගියා. එතෙන්දි තෙල් ටොන් 120ක් විතර තමයි ගියේ. මෙතන 270000ක්. එතන 120 හැන්ඩල් කරන අපිට සති දෙකක් විතර අපි ටෙන්ට් හදාගෙන වෙරළට නැවතිලා තමයි මේ තෙල් ටික සුද්ධ කරේ. ඒත් තාම මේකේ ප්‍රතිඵල තාම බලා ගන්න පුළුවන්. ඒක හිතා ගන්න පුළුවන් ඒකට සාපේක්ෂව මේ තෙල් ටොන් බොර තෙල් ටොන් 270000 ගන්න කොච්චර හානියක් වෙන්න පුළුවන්ද කියලා. ඊපස්සේ මේ තෙල් ටික වතුරට දැම්ම ගමන් වෙන්නේ මේක ඉමල් අපි කියනවා ඝන බවට පත් වෙනවා. කියන්නේ අපි කියන්නේ ග්‍රීස් තමයි පාවෙන වතුරේ. ඒතර මේ ග්‍රීස් ප්‍රමාණය වෙරළ කලාපයේ අපි ආරු ගම්බේ නිලාවෙල්ලි කායංකණී ඊට පස්සේ වාකරේ තිරිකුණාමලේ ඒ දිගටම තියෙන වෙරළ කලාපයට ආවතින්නේම මේ ප්‍රදේශයේ තියෙන සම්පූර්ණ සංචාරක කර්ම එපදන අරුගම්මේකින් ලෝක ප්‍රසිද්ධ සංචාරක මධ්‍යස්ථානයක්. ඒ තෙල් දෙක අයින් කරන්නම කලක් කියාවේ. ඒතර ඒත් අයින් කරන්න ගියත් අපිට අයින් කරන්න පුළුවන්ගෙන 160ක් තමයි. ඊට 140 අපිට අයින් කරන්න බෑ. මොකද අපි දන්නවා හැම වැලි කැටියක් ගන්න අපිට සුදු කරන ඉගෙන ගන්න බැරි නිසා. නෑ කොපමණ කලක් ගියත් 140ක් අයින් කරන්න බෑ කියලා කියනවා. කොහොම කරන්න බෑ. මොකද අපිට එහෙම ගියදී අපිට වැලි කැටෙන් කැටි සුදු කරන්න වෙනවා. ඒත් අර 140 අපි කරන්නේ ස්වාභාවිකවම කාලයත් එක්කම වැස්සත් එක්ක හේදිලා අවුවත් එක්ක රත් වෙලා යයි කියලා. ඒතර ඒකට අවුරුදු 7ක් 8ක් අයින් යනවා. ඊට පස්සේ ඒ තත්ත්වෙට පත් වෙනාට පස්සේ අයිම මේ පසේ සහ මේ ප්‍රදේශයේ තියෙන විෂද ගති අයින් වෙලා පරණ තත්ත්වෙන්නේ අවුරුදු 25ක් 30ක් යනවා. එහෙම නැත්තම් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා එතකොට අපි දන්නවා මේ ප්‍රදේශයේ සංචාර කර්ම නිසා දිවර කර්ම නිසා කොච්චර ජනතාවක් විශේෂයෙන් අපි දන්නවා කොළඹට සාපේක්ෂව සාමාන්‍ය ආර්ථික තත්ත්වයේ අඩු ජනතාවක් ඉන්නේ. ඒ සම්පූර්ණ ජනතාවගේ සම්පූර්ණ අනාගතයේ මේ නිසා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රධාන ජීවනෝපාය. ජීවනෝපාය. එතකොට මේ තත්ත්වයේ
තෙල් විසිරීමක් මේ ලෝකේ වෙනවමයි ගොඩක් කලවට. මීට අමතරව අපි දන්නවා ටොරී කැනියන් කියලා කලින් වුණා, සැන්ට බබ්‍රා කියලා කලින් වුණා, ඒ වගේම ඩීප් වෝටර් හොරයිසන් කියලා හොඳටම දන්න තෙල් විසිරීමක් වුණා ලෝකේ. ළඟදී මුනේ මොරිෂස් දූපතේ. ඊටත් වඩා වැඩි තෙල් විසිරීම තමයි අපි කතා කරනකොට මේකෙන් වෙන පුළුවන් හානිය ඉතාම වැඩි. මේක හානිය කෙටි කාලින වගේම දීර්ඝ කාලින හානියක් වෙන පුළුවන්. මේකෙන් ඒ ප්‍රදේශයට වෙනම රටට සමාජ ආර්ථික වගේම පරිසර හානියකුත් ඉතා වැඩි වශයෙන් ඇති වෙන පුළුවන්. යනු මේ අපි කතා කරන්නේ ඉතාම අවාසනාවන්ත තත්වයක් පිළිබඳව ඔබතුමා සඳහන් කරන විදිහට ලෝකයේ මින් පෙර මෙවැනි ආකාරයේ තෙල් විසිරීමක අවදානමක් ගැනවත් අපි අහලා නැහැ. ඒ අනුව දැන් මුහුදට විසිරෙන කාරණේ ගැන කතා කරද්දී මේ ජීවනෝපායට වෙන හානිය වගේම ජල ජීවීන් ගැන කතා කරද්දී මේ ප්‍රදේශයේ තියෙන ඒ පරිසර පද්ධතිය ගැන කතා කරද්දී මොන වගේ හානියක්ද වෙන්නේ? අදම මෙතෙ මෙතන මතය ළඟදී ලැබුණ වාර්තාවක් හම්බුණා තෙල් කම්පැනියක් කම්පැනියක් වගේ මේ ප්‍රදේශයේ තෙල් නිදි හොයන්න ගිය වෙලාවට ගත්ත පරිශන වාර්තාවක්. ඒ වාර්තාව අනුව අපි දන්න මිරිසරත් වඩා වැඩිපුර ප්‍රමාණයක් තල් මස්සු අපගේ ඩොල්ෆින් මසු මේ වගේම කැස්පියාව ඉතා වැඩි ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ ඉන්නවා. ඉතින් අපි දන්න මේ තල් මස්සු ඩොල්ෆින් වගේ සතු සහ කැස්පියාව අපි දන්න අපි කවගේ හුස්ම ගන්න සතු. එයාලට වතුර ඉඳගෙන අපි කරමල් ඉන සතු නෙමෙයි. අනිවාර්යයෙන් මේ සතු හුස්ම ගන්න අනිවාර්යයෙන් වතුර මදු පිටට එන ඕන මොන අවස්ථාවක හරි. ඉතින් මේ මෙච්චර ප්‍රමාණයක් තෙල් විසිරුන ගමන් මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වතුර මදු පිට දෙලෙලින් වැසෙනවා. ඊට පස්සේ මේ සතුන්ගේ කිසිම අවස්ථාවකට උඩට එන හැම අවස්ථාවකදී මේ සතුන්ගේ නහස් කුඩු වලට සහ ඇඟ ඇතුළට තෙල් යාම හරහා ඔක්කොම සතුන් විනාශ වීම හැකියාවක් තියෙනවා. එතකොට මේකේ හානිය අපි විතරක් නෙමෙයි මේ කියන්නේ සම්පූර්ණ මූදේ තියෙන සම්පූර්ණ ජීව විද්‍යාවට වගේම කියන කැරිස්මැටික් කියන ලස්සන සහිතවත් දර්ශනීය වැදගත් මූද ජීවිනත් විශාල හානියක් මේ නිසා අපිට වීමේ සම්භාවිතාවක් තියෙනවා තෙල් විසිරීම උනෝතින්. දැන් ඔබතුමිය සභාපතිතුමිය නීතිඥවරියක්. ඒත් එක්ක මට දැන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමිය සඳහන් කරපු විදිහට මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපේ නෞකාවක් නෙමෙයි. අපේ වලදින් සිදුවෙච්ච ගිනි ගැනීමක් නෙමෙයි. මේ අපේ මුහුදු තීරය පසු කරමින් සිටියේදී වෙච්ච සිදුවීමක්. මෙවැනි සිදුවීමකදී අපේ රටේ ආර්ථිකයට විශාල හානියක් වීමේ අවදානමක් දරමින් අපි සිටින්නේ. ඒත් එක්කම පරිසර පද්ධතියට සංචාරක ශේෂ්ත්‍රයට විශාල හානියක් අභිමුඛ අපි මේ අවස්ථාවේදී සිටින්නේ. අපිට මොන වගේ නෛතික ක්‍රියාමාර්ගයක්ද ගන්න පුළුවන් මේ තත්ත්වයට? එහෙම නීති තියනවාද ජාත්‍යන්තර වශයෙන්? ඇත්ත වශයෙන්ම නීති තියනවා. අපි ශ්‍රී ලංකාව සම්බන්ධ වෙලා තියෙන අන්තර්ජාතික සමුද්‍රීය ආයතන ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕර්ගනයිසේෂන් එක සමග ඒකම ඔවුන් යටතේ තියෙනවා අන්තර්ජාතික ප්‍රක්ෂාප්ති හා සම්මුතින් රාශියක්. ඒ සම්මුතින් වලට ශ්‍රී ලංකාව පාර්ශ්වකරු කළා තියෙනවා. ඒකේ එක වැදගත් සම්මුතියක් තමයි සිවිල් ලයබිලිටි කන්වෙන්ෂන්. නැත්නම් සිවිල් වගකීම් පිළිබඳ වූ සම්මුතියකට අපි පාර්ශ්වකරු කළා තියෙනවා. ඉතින් ඒ අනුව අපිට පුළුවන් අපේ වගකීමක් නැතුව අපේ කලාපය හරහා යන මෙන්න මේ වගේ නෞකාවක්. මේ නෞකාවෙන් සිද්ධ අනතුරක් සිද්ධ වුණොත් ඒකෙන් එම නැවේ අයිතිකරුට හෝ කලමනාකරුට හෝ අයිතිකර සමාගමට හෝ විරුද්ධව කටයුතු කරලා රක්ෂණ වන්දි ලබා ගන්නට. ඒ වන්දි ප්‍රමාණය මම හිතනවා අපිට මතක විදිහට ඩොලර් මිලියන 400ක් දක්වා විතර විශාල ප්‍රමාණයකට වන්දියක් අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒකම එතනින් එහාට අපිට මූල්‍යම හානියක් සිද්ධ වෙනවා නම් තව තියෙනවා ෆන් කන්වෙන්ෂන් කියලා ප්‍රක්ෂප්තියක්. ඒ හරහා එතනින් එහාට ඩොලර් මිලියන 750ක් දක්වා වූ විශාල ප්‍රමාණයක වන්දි අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි මේ වන්දි ලබා ගැනීමට අපි මුල සිටම ඒ වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයට අනුගත වෙලා කටයුතු කරන්නට ඕනේ. ඉතින් එතකොට අපි මේ වෙනකොටම අපේ ආයතනය විසින් අපේ ආයතන නිලධාරියෙක් තිරුක්කෝවිල් ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කරලා තියෙනවා. මූලිකව අපි පැමිණිල්ල කරන්නට ඕනේ. ඉන්පසු අපි සාක්ෂි විමසා බලන්නට ඕනේ නැවේ කපිතාන්වරයා අදාළ නියමිත ඔහුට නියමිත රාජකාරී ප්‍රමාණයක් තිබෙනවා. ඒ අභ්‍යන්තරික වශයෙන් සිදුවිය යුතු අධිකරණ ක්‍රියාමාර්ගයද නැත්නම් පොලිසියේ ප්‍රකාශ සටහන් කරනවා? මූලිකව අපි පොලිසියේ පැමිණිල්ලක් සටහන් කෙරුවා. ඉන් පසුව තමයි අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්නේ. අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්නට අපි මේ හැම පරිවේශණීමේ සාක්ෂියක්ම එකතු කරලා අපි ළඟ තබා ගත යුතුයි. මේ වෙනකොට නැවේ පැමිණි නැවේ කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ තමයි සිටින්නේ. මුදවා ගන්න ලැබුවා. ඔව්, ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ තමයි සිටින්නේ. ඉතින් මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට අපි සලකා බැලිය යුතුයි මොවුන් අදාළ සේෆ්ටි නැත්නම් කියන ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරලා තියෙනවාද කියලා. එහෙම ඒ කටයුතු සලකා බලලා අපි නැවේ අයිතිකරුට අයිතිකාර සමාගම දැනට අපි හඳුනගෙන තියෙනවා. ඒ සමාගමත් එක්ක අපි දැනටමත් ලිඛිතව ගනුදෙනු කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒකම නැවේ රක්ෂණ
රක්ෂණ සමාගමත් එක්ක කියන්නේ ශ්‍රී ලංකාව නියෝජිත සමාගමත් එක්ක අපි දැනටමත් ලිඛිතව ගනුදෙනු කරන්න ආරම්භ කරලා තියෙනවා. මේ කටයුතු එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ හදිසි විසිරීමක් සිද්ධ වුණොත් ඒහා සමගාමීවම මේ රක්ෂණ වඳි ලබා ගැනීම ක්‍රියාවලියත් ඉස්සරහට ගෙනහිලා යනවා. ඒ ක්‍රියාවලියත් මේ වෙද්දිම ආරම්භ කරලා තියෙන්නේ ඉස්සරහට යමින් පවතිනවා. කොහොම වුණත් අපි මේ කතා කරන පාඩුව ගැන ඔබට වැටහෙන්නට ඇති අපි මේ සාකච්ඡාව ආරම්භ කරපු කරුණුත් එක්ක කොයිතරම් විශාල පාඩුවක් ළඟද අපි ඉන්නේ. නමුත් මුදලින් පියවාගත හැකි පාඩුවක්ද අපිට මේ සිදුවෙන්නේ කියන ප්‍රශ්නයත් අපිට තියෙනවා. කොහොම වුණත් ඊටම අවසනවන්ත තත්වයක් මේ වෙද්දිත් මෙහිම ක්‍රියාත්මකයි මේ ගින්න පාලනය කරන්නට පුළුවන්ද කියන කාරණය පිළිබඳව අංශ ගණනාවක සහභාගීත්වයෙන් මෙහිම ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අපි මේ මෙහිමේ තොරතුරුත් ඔබගේ අවධානයට යොමු කරන්න සූදානම්. ඊට කලින් අපට කෙටි විරාමයක් ලබා දෙන විරාමෙන් අනතුරුව යලිත් හමු වෙනවා. ඔබ නැවතත් බිග් ෆෝකස් සමගින් අපි නිව් ඩයමන්ඩ් නෞකාවේ සිදුව ඇති ඒ ගින්න සහාය මැඩ පැවැත්වීමේ මෙහිමත් එක්ක ඉන් ඇතිවිය හැකි පරිසර බලපෑම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින්නේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති තුමිය සහ සාමාන්‍ය අධිකාරීතුමා. අපි දැන් සූදානම් වන්නේ මේ තත්ත්වය පිළිබඳව ඔබට වැඩි අවබෝධයක් ලබා දෙන්නට ඡායාරූපයක් ආශ්‍රයෙන් මේ නෞකාවේ කොහොමද මොන ස්ථානද මේ නෞකාවේ ගිනි ගන්නේ ඒත් එක්කම එයින් බලපෑමක් ඇති වෙනවා නම් කොහොමද මේ කටයුත්ත ව්‍යාප්ත වන්නට ඉඩ තිබෙන්නේ කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරන්නට ආචාර්යතුමා මා විශ්වාස කරන ඔබතුමාට පුළුවන් වේවි මේ නෞකාවේ ඡායාරූපයක් ආශ්‍රයෙන් අපව දැනුවත් කරන්නට මේ ගිනි ගැනීම ඇති වෙලා තියෙන නෞකාවේ කුමන කොටසකද මේ ගැන අපි අවබෝධයක් ලබා ගමු. අතරම කලද මේ නැව අපි කියන නවීත නවින නවින නැවක්. අතර මේ නැව අපි කියන ඩබල් හල් කියන නැවේ තියෙන බඳ කොටස් දෙකක් තියෙනවා. අතර එක මුල් කොටස හානි වුණත් නැවේ ඇතුළු කොටසට හානියක් වෙන්නේ නැහැ. අතර තෙල් ටික එලිට යන්නේ නැහැ. අතර මේ තියෙන ඔක්කොම නැවේ අපි කියන කාග හෝල්ස්. මේ තමයි තෙල් තියෙන කොටස් තමයි මේ තියෙන්නේ. අතර මෙතනින් මොහොත යටින් 15ත් 8 මීටර 20ක් දක්වා නැව තියෙනවා. අතර මේ කොටසට මේ කොටසේ තව උප කොටස් 17ක් උප ටැංකි තව 17ක් තියෙනවා. ඊයේ හවස මේ පිපිරීම සහ සම්පූර්ණ ගින්න ඇතුළේ මෙන්න මේ කොටසේ එන්ජින් කාමරේ. ඊට ඊයේ හවස 4 5 වෙනකම් වගේ දුම ඔක්කොම ගියේ මෙන්න මේ තියෙන චිමිනියෙන් තමයි දුම ඔක්කොම ගියේ කළු දුමක්. ඊට පස්සේ හවස 5 6 තමයි මේ එන්ජින් කාමරේ තියෙන ගින්න මේ ඉස්සලා ප්‍රදේශයට පැතිරලා අපිට මුලින්ම පේන එකත් ගිනි සිළු. ඒත් එක්කම ලොකු කළු දුමක් එන පටන් ගත්තා. ඊට මේ දැන් මේ තියෙන ගින්න ඇතුළේ තියෙන එන්ජින් කාමරේ සහ ඒ තියෙන අවල ප්‍රදේශයේ. කෙසේ එන්ජින් කාමරේ සහ මේ ගින මේ බොර තෙල් තියෙන ටැංකිය අතර හිස් ප්‍රදේශයක් තියෙනවා ආරක්ෂා उत्साह प्रदेश मुद्रा तबला මුලදීම මේ ගින්න මැඩපැවැත්වුවා නම් එන්ජින් කාමරේ එතනින්ම මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න තිබුණා. ඊට පස්සේ මෙතනින් ඒ කපිතාන රිවත් වීම සමගම ඒ ගින්නත් එක්ක මේ ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි වීම හරහා සම්පූර්ණ කාර්ය මණ්ඩලයම නැවෙන් ඉවත් වෙනවා. මොකද ඒ කාර්ය මණ්ඩලයේ ඉන්න සම්පූර්ණ යාළගේ අපි දිනව නවාතෙන් ඔක්කොම තියෙන මේ ප්‍රදේශයේ මේ තියෙන ඔක්කොම තෙල් තියෙන ප්‍රදේශය. ඒත් ඒ ප්‍රදේශයේ ඉන්න බැරි වුණ නිසා තමයි තව නැවකින් ඇවිල්ලා මේ කට්ටිය මෙතනින් 19 දෙනෙක් අයින් කරගත්තේ. යනුව නෞකාව තුල ගින්න මැඩපැවැත්වීම සඳහා කිසිදු උත්සාහයක් ගන්න නැතුවද මේ අය ඒ ස්ථානයේ නිවත් අනිවාර්යයෙන් කපිතාන්වරේට සාමාන්‍යයෙන් එයාට ක්‍රියාමාර්ගවලදී ක්‍රියාමාර්ග ගන්න ක්‍රමවේදයක් තියෙනවා එක ස්ටෙප්ස් වශයෙන්. එයා මුල්ම ක්‍රියාමාර්ගය අරගත්තේ නැහැ මේ නැවේ තියෙන ගින්න මැඩපවත්තන කිසිම උත්සාහයක් නොගත්ත මොකද පොඩි පිපිරීමක් වෙලා දෙන්නෙකුට තුවාල වුණා තව එක්කෙනෙක් නැවේදී ඒ අවස්ථාවට මිසින් වුණා කියන්නේ හොයාගෙන බලන්න. ඒ නිසා එයා කරේ ඊළඟ මුල් කිපි පියවර ගන්න නැතුව දෙවෙනි පියවර තුන්වෙනි පියවරට ගිහිල්ලා සම්පූර්ණ එන්ජින් කාමරේම මුද්‍රා තබලා එතනින් ඉවත් වීම තමයි මේකට ප්‍රධාන හේතුවක් විදිහට අපිට දැන්ට තොරතුරු අනුව ලැබෙන්නේ. යනුව මේ නෞකාව බොරතෙල් ප්‍රවාහනය කරන නෞකාවක් මෙහි පිපිරීමක් අපේක්ෂා කරන්න පුළුවන් ද අපිට ඒ ආකාරයට පිපිරීමක් වෙනවා නම් ඒකට හේතුව මොකක් වෙයිද? අතන බොරතෙල් සාමාන්‍යයෙන් ගිනි ගන්නෝ අඩුයි. මොකද බොරතෙල් කියන්නේ ප්‍රතිපාදු කරන කලින් තෙල්. නමුත් මේකේ තියෙන ටොන් 1700ක් ඩීසල් තියෙනවා.
තන මෙතන වැඩි උෂ්ණත්වකින් මෙතන රත් වෙනවා. ඉතින් අපි දන්නවා ඕන ගිනි ගන්න දෙක අපේ උෂ්ණත්වය වැඩි වීමත් එක්කම ෆ්ලෑෂ් පොයින්ට් එක උෂ්ණත්වක ඒක පැන්න ගමන් අනිවාර්යෙන් ගිනි ගන්න පුළුවන්. අපි පැහැදිලි කර ගැනීමකට ඔබතුමා මේ ඩීසල් කියලා හඳුන්වන්නේ නැව ප්‍රවාහණය කිරීම සඳහා තියෙන එන්ජින් සඳහා ඩීසල්. අපි කියන එකට ගන්න ඩීසල් එකට අපි කියන බංක ඔයිල් කියලා අපි එකට කියන්නේ. එන්නේ ඩීසල් වල ගිනි ගන්න අනිවාර්යෙන් මේ පිපිරීමක් එන්න පුළුවන්. අද උදේ 4ට මේ පිපිරීම දෙකක් වාර්තා වුණා. තව පිපිරීමක් මේ නැවේ මේ අපි ගින්න පාඩේ නොකර මේ ගින තවත් පැතිරෙනොත් එහෙම වෙන්නේ මේ පිපිරීම හරහා වෙන ගින්දර නිසා අනිවාර්ය මේකත් මේ තෙලුත් ඇවිලීමට ඉඩ කඩ තියෙනවා මොකද මේ 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 බොරතෙල් කොට මේකේ තියෙන්නේ ගිනි ගන්නාසු ද්‍රව්‍ය ඒ නිසා ඒ ගිනි ගැනීම සම්භාවිතාවුත් මේ නැවතුල මේ වෙද්දි ඇති වෙමින් පවතිනවා මේ ගින්න නැතුවේ නැත්තම් මේ අවස්ථාවේදී හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට අපි යලිත් ආරාධනා කරනවා අපේ ස්ථානයට ඔබතුමාගේ ස්ථානයට එන්න කියලා සභාපතිතුමියගෙන් අපි දැනගන්න කැමති මේ වෙද්දිත් මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ මේ ගින්න මැඩපවත්වන්න විශේෂම මේ වෙන හානිය නවත්වන්න අපි මේ කතා කරේ හදිසියෙවත් මේ පිපිරීම සිදු වුණොත් මේ තෙල් මිශ්‍ර වීම සිදු වුණොත් කතරම් පරිසර හානියක් වෙයිද කියලා කොහොමද මේ වෙද්දි මේ මෙහෙයුමේ තත්වය ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම ගැන ලැබෙන තොරතුරුත් එක්ක ඇත්තටම ශ්‍රී ලංකා නාවික හමුදාව මේක සඳහා මූලික මූලිකත්වය අරගෙන කටයුතු කරන එකම ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ඉන්දියන් වෙරළ ආරක්ෂක කණ්ඩායමනුත් එකතු වෙලා ඉතාමත් මහන්සියෙන් ඉතාම දවැන්ත කාර්යභාරයක් සිදු කරනවා මේ අවස්ථාවේදී ගින්න මැඩ පවත්වන්නට ඒකම අපි ඔය දැනුවත් වෙච්ච විදිහට අද දහවල් 12 එක විතර වෙනකොට තව ඉන්දියාවෙන් තව නෞකා දෙකක් එනවා මේම ගින්න මැඩ පවත්වන්න අපිට සහාය ලබා දෙන්න ඒකම අපි අන්තර්ජාතිකව සවුත් කියන්නේ දකුණු ආසියානු සහයෝගිතා කලාපයේ විදිහට අපි එක එක කලාප වලින් උදව් විලලා තියෙන උදව් අනුව තමයි ඉන්දියන් කලාපයේ නෞකාත් අපි මේ උදව්වට ආවේ ඒකම අනිත් කලාප වලත් අපි මේ වෙනකොට පොඩි අනතුරු ඇඟවීමකුත් සිද්ධ කරලා තියෙනවා ඔවුන්ගේ කලාපෙටත් මේ විශාල ප්‍රමාණයක තෙල් නිසා යන්නට පුළුවන් නාවික හමුදාව ඉතාමත් තදින් විශ්වාස කරනවා අපිට බොහෝ දුරට අපිට මේක වලක්ව ගන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම අපි අද උදෑසනත් නාවික හමුදාවේ නියෝජිතයන් ඒකම සිවිල් ආරක්ෂක බලකාය යුද හමුදාව අපදා කමන කරන කියන දර්ශනක් තියෙනවා ඉදිරියේදී අපිට ඒ දර්ශන ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. ආයතන 18ක් පමණ එකතු වෙලා අපදා කමන කරන මධ්‍යස්ථානයේදී මේ පිළිබඳව තත්ත්වයේ ප්‍රගතිය සමාලෝචනය කෙරුවා. එහිදී නාවික හමුදාවෙන් අපිට පැහැදිලිවම කිව්වා ඔවුන් ඉතාමත් දැවැඳ කාර්යභාරයක් සිද්ධ කරමින් බොහෝ දුරට තත්ත්වයේ සමනය කරගන්නට බලාපොරොත්තු වෙනවා කියලා. අපි මේ කතා කරන්නේ යම් හේයකින් තත්ත්වය අපේ පාලනෙන් එහාට ගිහිල්ලා පිපිරීමක් හෝ හදිසි තෙල් කාන්දුවක් සිද්ධ වුණොත් තෙල් කාන්දුවක් සිද්ධ වුණොත් ඉන්පසු ගතිවිධ ක්‍රියාමාර්ග විදියට තමයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අපි මේ හදිසි ආපදා සැලසුම සකස් කරමින් යන්නේ මොකද හදිසි තෙල් විසිරීමකදී ශ්‍රී ලංකාවේ නිසි බලධාරිය විදියට කටයුතු කරන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඔබතුමිය සඳහන් කරා ඉන්දියානු කලාපෙන් අපට විශේෂ සහයෝගයක් ලැබිලා තියෙනවා මේ තත්ත්වය මැඩ පවත්වන්න කියලා කොහොමුණත් මේ මේ සහයෝගය ලැබෙන්නේ ඔවුන්ටත් යම් කිසි හානියක් සිදු වෙන්නට පුළුවන්ද ඔවුන්ගේ සාගර කලාපයට මේ තත්ත්වය අපිට පාලනය කරන්නට බැරි වුණොත් පැහැදිලිවම ආචාර්යතුමා කිව්වාගේ අපි තෙල් විසිරීමකදී සාමාන්‍ය තියෙන තෙල් ප්‍රමාණය ඒ ජල මතු පිටකදී සාමාන්‍යයෙන් 3 ගුණයක් වෙනවා කියලා තමයි අනිත් එක අපි මේ කතා කරන්නේ අපි මෙතෙක් ලෝක ඉතිහාසයේ අහලා නැති જાතියේ අවදානමක් පිළිබඳව. දැවැන්තම අවදානමක් පිළිබඳව. සහ ඉතාමත් සංවේදී පරිසර කලාපයක්. තිය ඒක නිසා මේක ඉන්දියාව සහ අසල්වැසි අනිත් සාක් කලාපීය රටවලට බලපෑමක් තියෙන්නට පුළුවන්. තිය ඒක නිසා ඔවුන් මෙදිහත් වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ නෞකාව ඉන්දියන් IOC සමාගම තමයි charter කරලා තින්නේ. ඒ වුණත් ඔවුන්ටත් යම්කිසි වගකීමකුත් තියෙනවා මේ නැව ඇවිල්ලා මේ මේ තත්ත්වය මුදවාගෙන කටයුතු කරන්නට ඒ දෙකම ඒ හේතු දෙකම නිසා තමයි ඉන්දියාව මේ මේ අවස්ථාවේදී මේකට මෙදිහත් වෙලා කටයුතු කරන්නේ ආචාර්යතුමා දැන් අපි ජනතාවට දැනුවත් කිරීම සම්බන්ධයෙන් කතා කරොත් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව මේ මුහුදු තීරයට ආසන්නව ජීවත් වෙන ජනතාව මොන වගේ අවධානයකින් ඉන්න ඕනේද උන්ට තියෙන අවධානම් මොන වගේද මේ ආකාරයෙන් බොරතෙල් මිශ්‍ර වීමක් සිදු වුණොත් නෞකාවේ පිපිරීමක් සිදු වුණොත් අපි ඒ ගැනත් අවධානය යොමු කරමු अतर मुलिम जनता वशी सलकुए दीवर जनता मुल्य
අපි ඊයේ දිවර දෙපාර්තමේන්තුවට කියලා කිව්වා මේ ඒ ප්‍රදේශයේ ගමන් කරන දිවර ජනතාවට අඩු ගානේ මේ නැවේ ඉඳලා නාවිසතුම් පහක් හයක් අත දුරින් අඩු ගානේ තමන්ගේ ගමන් මාර්ග හදාගන්න කියලා. මොකද මේ නිකුත් වෙන කළු දුමත් එක්ක තව වැඩි විෂ ප්‍රමාණයක් නිකුත් වෙන්න පුළුවන්. ඒතර මේවා ආග්‍රහණය කීට පස්සේ මොකද මොහොතදී මේ නැවට බෝට්ටුවකට මේ නැවේ ඉන්න දුම ආවට පස්සේ අපිට මේ කාර්යයක් හරවගෙන ගිහිල්ලා ඒ දුමෙන් අයින් වෙන්න බෑ. ඒතර අනිවාර්යෙන් මේ දුමට අනිවාර්යෙන් නිරාවරණය වෙනවා. ඒ නිසා ජීවිත හානි පවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඊතලම කිව්වේ අඩු ගානේ නාවිසතුම් පහක් හයක් අත ඇතින් තියලා මුලින්ම තමන්ගේ දිවර කාර්මික දිවර කටයුතු කරගෙන කියලා මුලින්ම අපි දිවර ජනතාව දැනුවත් කරා. ඊට පස්සේ වෙරළ කලාපයේ ජනතාවට අපි දැනුවත් කිරීමක් කරේ ප්‍රදේශයේ මෙහෙම දෙයක් වීමේ සම්භාවිතාවක් තියෙනවා. එහෙම වුණොත්ින් තමන්ගේ වෙරළ කලාපයේ තියෙන ඔරුපාරු කොහෙද නවත්ත ගන්නෙ? දැන් ඉඳලම ප්ලෑනයක් සලස්මක් හදාගන්න. ඒ වගේම තමන්ගේ ඊවල් ගාව තියෙන කලපුවක් හෝ කඩුලානක් තියෙනවා නම් මේ කඩුලාන ඇතුළට මෙහෙම තෙල් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තෙල් එන එක නවත්ත ගන්න ඕගොල්ලන් ගාව මොනවද තියෙන උපකරණ මොනවද? උපකරණ නැත්තම් අපි කියන ගෝනි හරි භාවිත කරලා නැත්නම් පිදුරු භාවිත කරලා නැත්නම් ලීකුඩ් භාවිත කරලා කොහොමද බැම්මක් බැඳලා ඒ තමයි කඩුලාන වලට එන මේ තෙල් ටික නවත්ත ගන්නේ කොහොමද? ඒ අනුව ජනතාවට දේ වගකීම පැවරිලා තියෙන, ඒ කියන්නේ ඔබතුමාලා ඉල්ලීමක් කරන්නේ නැත්නම් රජයේ පාර්ශවයෙන් මේ කටයුතු මේ වන විට ආරම්භ කළා නැද්ද? නැහැ, රජයේ පාර්ශවයෙන් අපි ආරම්භ කළා තියෙනවා. ජනතාවට අපි තව පියවරක් ඉදිරියට කියලා කියනවා. ඒ සහායත් අපි නම් කිසි අවස්ථාවකදී අවශ්‍ය වෙන නිසා මොකද ওই අවස්ථාවට තෙන්න කියලා පස්සේ අපිට පිදුරු හොයා ගන්න, ලීකුඩ් හොයා ගන්න නැත්නම් 10යි හොයා ගන්න අනිවාර්යයෙන් ජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා. එක මිලදී ගැනීම කරනවා අනිවාර්යෙන්. නමුත් මෙතෙන්දී ජනතාවත් ඒ වගේ අපිට සහයෝග ලබා දෙනවා නම් අපිට ඉතාම ඉක්මනින් මේ තෙල් වලට අපිට කවුන්ටර් එකකින් ප්‍රතිවිරුද්ධ වැඩ කළා මේ වෙන පුළුවන් හානිය වළක්ව ගන්න පුළුවන්. මොකද මේ තෙල් විසඳීමකදී හැම තත්පරයක්ම අපිට වැදගත්. මොකද ගහක් ගානේ මේ තෙල් ගෑවෙනවා කියන්නේ සම්බදියාම විනාශ වෙන එකක්. ඒත් ඒකෙන් අනිවාර්යෙන් හානිය අපිට කියන්නේ ගම ජනතාවට. ඉතින් අනිවාර්යෙන් ගම ජනතාවට යලගේ සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි නිතරම ජනතාවට අපි කිව්වේ අපි කියනකම් මේ වගේ දේවල් සූදානම් කරලා තියන්න අපි කිව්වට පස්සේ අපිට එකතු වෙන්න කියලා. මොකද මේ තෙල් කියන්නේ අපි දන්න රසායන ද්‍රව්‍යයක්. ඒ කට්ටිය නොදැන මේ තෙල් අත්පත් ගන්න ගියට පස්සේ සමේ රෝග ඒ වගේම හුස්ම ගැනීම අපහසුතාව එන්න පුළුවන්. ඒ නිසා නිතරම අපි මේ අදාළ කණ්ඩායම යන්නේ පර්සනල් ප්‍රොටෙක්ටිව් කියන අපි ආරක්ෂක උපකරණ පළඳගෙන. ඒ පළඳගෙන ගිහිල්ලා කරලා යම් කිසි අවස්ථාවකට අපි හිතුවදී දැන් සෞඛ්‍ය ආරක්ෂකයි තව මේකට උදව් කරන්න පුළුවන් කියලා තෙන් තමයි මේ ගමේ කට්ටිය එතන ගන්නෙ. එතකන් අර වගේ දේවල් තියෙන තැන් හරි දැනගෙන හිටියදී අපිට පුළුවන් ඉක්මනට කතා කරලා මේ අවශ්‍ය පාසිකම් ටික හදාගෙන මේ තෙල් ටික බලාකව ගන්න. මේ දැනුම් දීම් සිදු කරලා තියෙන ප්‍රාදේශීය මට්ටමින්ද කොහොමද මේ කටයුතු ජනතාව දැනුවත් කිරීම මේ වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ? ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ හරහා ඔවුන්ට තියෙනවා ඒ සංනිවේදන ජාලය. ඔවුන් හරහා තමයි දැනුවත් කරලා තින්නේ. ඒකම දීවර අමාත්‍යාංශය හරහත් අපි යම්කිසි දැනුම් දීමක් සිද්ධ කරලා තියෙනවා. ඒකම ඔබ කලින් අහපු ප්‍රශ්නෙට පොඩ්ඩක් එකතු කිරීමක් ඊට කලින් පොඩි අවස්ථාවක් ලබා දෙන්න අපි කෙටි විරාමයක් ලබා ගත යුතුයි. විරාමෙන් අනතුරුව යලිත් හමු වෙනවා. අද බිග් ෆෝකස් තුලින් අපි සංවාදය දෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සමගින් අපි නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සහ පරිසර හානිය ගැන අවධානය යොමු කරද්දී අපි සංවාදයේ විවේකයට විරාමයට යන්නට පෙර කතා කරමින් සිටියේ කොහොමද මේ අවදානමට පෙර සූදානම ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ ජනතාවට ඇති වගකීමක් සහ ඔවුන්ගේ සහාය පැතීමක් ගැන ඔබ අදහස් පළ කළා. කොහොමද අධිකාරිය පැත්තෙන් මේ වෙද්දි තියෙන සූදානම අවදානමට? සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඊයේ හවසම තමයි අපි ඉන්සිඩන්ට් මැනේජ්මන්ට් ටීම් නැත්නම් මේ හදිසි තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වන කණ්ඩායම රැස් වුණා. අපි ඊයේ ඉතාමත් රාත්‍රී වෙනකම්ම මේ මුළු සාකච්ඡාවම තියෙන සිටුවේෂන් එක තත්ත්වය සමාලෝචනය කරලා සම්පූර්ණ වාර්තාවක් හැදුව සම්පූර්ණ ක්‍රියාමාර්ග වැඩසටහනක් අපි සකස් කරුවා. ඒකෙදි මූලිකම දේ තමයි දැන් අපි කලින් කිව්වාගේ මේක පළවෙනි දේ තමයි ගින්න එතනදිම මැඩපාත්වලා මේක අපේ සමුද්‍ර කලාපයෙන් එහාට ඇදගෙන යන එක. එහෙම නොවුනොත් දෙවෙනිට වෙන්න පුළුවන් දේ තමයි විසිරීම, තෙල් විසිරීම. ඒ සඳහා අපි සම්පත් ඉස්සලම අපි හඳුනගත්ත මොන මොන ආයතනවලද මේ තෙල් විසිරීම පාලනය කිරීම සඳහා නැත්නම් තෙල් එකතු කිරීම සඳහා තියෙන සම්පත් තියෙන්නේ කියලා. ඒ සඳහා විශේෂ වූ උපකරණ තියෙනවා. එහෙම ගත්තම වරාය අධිකාරිය සහ පෙට්‍රෝලියම් කෝපරේෂන් එක සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අපි අපේ වගේ මේ වගේ ආයතන කීපයක විතරයි හදිසි අවස්ථාවකදී තෙල් විසිරීමකදී තෙල් එකතු කිරීමට සහ තෙල් විසිරීම බාධා කිරීමට වැළැක්වීමට උපකරණ තියෙන්නේ. මේ උපකරණ අපි ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා අද උදේ වෙනකන් දක්වා කාලය තුළ කිරින්ද
හම්බන්තොට සහ ත්‍රිකුණාමලය කියන ස්ථානවල ස්ථානගත කරලා තියෙනවා මේ වෙනකොට. ඒ ස්ථානවලට යවලා තියෙනවා. ඒකම කණ්ඩායම් කියන්නේ ඉන්සිඩන්ට් මැනේජ්මන්ට් ටීම් එක විවිධ කණ්ඩායම් වලට, කියන්නේ සැලසුම් කරන කණ්ඩායමක්, ලොජිස්ටික් පහසුකම් සපයන කණ්ඩායමක්, ඊට පස්සේ මේකට මූල්‍යමය දායකත්වය සහ පරිපාලනය කරන කණ්ඩායමක් සහ ඔපරේෂනල් මෙහෙයුම් කණ්ඩායමක් විදිහට කණ්ඩායම් බෙදලා තම තමන්ගේ වගකීම වෙන වෙනම හඳුනගෙන අපි නැවතත් අවධාරණය කරන හදිසි තෙල් විසිරීමක් වුණොත් උනත් කොහොමද කටයුතු කරන්න කියන එක ඉතාමත් ඉන් ඩීටේල් කියන්නේ සවිස්තරාත්මකවම සැලසුම් කරමින් තමයි මේ අවස්ථාවේදී සිටින්නේ. හොඳයි, අපි හදිසි තෙල් විසිරීමක් වුණොත් කියන කාරණය ගැන තමයි වැඩි වශයෙන් මේ සාකච්ඡාවේදීත් අවධානය යොමු කරේ. දැන් හදිසි තෙල් විසිරීමක් වුණොත් අපිට විශාල පිරිවැයක් දරන්නට සිදුවෙනව නොඅනුමානයි මේ තත්ත්වය පාලනය කරන්නට. දැන් මෙතුමිය සඳහන් කළා මේ උපකරණ තියෙන ආයතන ලංකාව තුල. හැබැයි අපි කතා කරන්නේ මහා පරිමාණයේ තෙල් විසිරීමක් ගැන. අපිට ප්‍රමාණවත් වේද මේ ලංකාවේ තියෙන උපකරණ කලාපීය සහයෝගීතාවය කොච්චර වැදගත් වේද? මේ අවදානම කොයිතරම් විශාලද? අපි මේ ගැන පැහැදිලි කරගමු ආචාර්යතුමා. මෙන්න මෙතින් තමයි අපිට දූපත් මානසිකත්වයෙන් එහාට ගියතනට අපිට යන්න වෙන්නේ. අපි දූපතක් වශයෙන් හිටියට අපිට අනිවාර්යෙන්ම මේ අනිත් රටවල් එක්ක අනිවාර්යෙන් සහයෝගයෙන් අපිට ඉන්න වෙනවා. මොකද මේ වගේ තැනකදී මේ වගේ ප්‍රමාණයෙන් මේ තෙල් විසිරීම වෙද්දී ඒ තෙල් විසිරීම තනියකට තනියෙන් පාලනය කරගන්න බෑ. ඒක තනි කම්පැනිකට තනියෙන් පාලනය කරගන්නත් බෑ මේක. ඒ නිසා අනිවාර්යෙන් අනිත් රටවල් සහයෝගය අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මීට කලින් ලංකාවේ ගිය වසර කීපය තුළ ওই තෙල් විසිරීම කීපයක් වුණා. ඔක්කොම උනේ වෙරළ කලාපේ. අපේ රටේ තියෙන අපි ආයතන ටික එකතු වෙලා මේ තෙල් ටික හොඳටම අපි කළමනා කරගෙන අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. මොකද මෙතෙන්දී අපි දැන් එකක් තමයි මුලින්ම කරන්න පුළුවන් දේ තමයි නෑ වට කළාම අපි කියන ඔයිල් බූම් කියලා වැටක් වගේ ස්ථාපනය කරනවා. මේ වැට ඉතාමත් ඈත මුහුදේ තියන ඕන එකක්. ඒ වගේ එකක් ලංකාවට තාම නෑ. ඒ වගේ එක මිලදී ගන්න ගියත් ඩොලර් මිලියන ගණන් වල පිරිවැයක් වෙන උපකරණයක් ඒක. ඒක ගත්තනම් අපිට නෑ සම්පූර්ණ වට කරගන්න තිබ්බා. අර ගිනි ගන්න තැන හරි වට කරගන්න තිබ්බා. ඉන්දියාව සතුව මේ උපකරණය. ඉන්දියාවේ මේ වෙදී එන අපිට දැන් බලාපොරොත්තු වෙන මේ ලංකාවෙන් එක නැවක ඒ උපකරණයක් තියෙනවා කියලා. ඒ වගේම ඊට පස්සේ ඒ එකතු කරන තෙල් දෙක ගොඩට අරන් ඉන්නේ නැතුව මුහුදේ මැදදීම ඒ බූම් එක මැද තියාගෙන ගිනි තියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ සඳහා උපකරණ අපිට ලංකාවට නැහැ. ඒ වගේම තවත් සමහර රටවල තියෙනවා. යාරතර ගුවන් යානාවල අපිට අවශ්‍ය කෙමිකල් එකේ රසායන ද්‍රව්‍ය විදින්න පුළුවන් ස්ප්‍රේයර්ස් හයි කරපු ගුවන් යානා තියෙනවා. තම අපේ රටේ එහෙම ගුවන් යානා අපිට නැහැ. ඉතින් ඔන්න වගේ අපිට රටක් වශයෙන් මෙතෙන්ට යන්න කලින් අපිට ගොඩක් වෙන දේවල් තියෙනවා. නමුත් මෙතෙන්ට ආ යුතුයි. නමුත් ඒකට කලක් යවෙන්නේ. නමුත් ඒ සඳහා අපිට මේ වෙදි කරන්න පුළුවන් එකම දේ කලාපීයව සහ ගෝලීයව අපි හිතවත් රටවල වලින් උදව් උපකාර ගන්න එක. මේ වෙදි අපිට මුලින්ම උදව් කරන එකතු වුණේ ඉන්දියාව. ඒගොම අනිත් රටවල අපි දැන් බලාපොරොත්තු වෙන ගුවන් මගින් අද ගුවන් යානා පැමිණීමේ නියමතයි විශේෂ කණ්ඩායමක් සහ අදාළ උපකරණත් එක්ක. ඒතර මේ අවස්ථාවේදී මේ මුල් අවස්ථාවේදී අපිට මුහුදේ වෙරළෙන් ඈත මුහුදේ රළු මුහුදක මෙච්චර විශාල නමකට අපි මුහුණ දෙන්නේ. ඒ නිසා අපිට අර සුනාමියා වගේ තමයි මේ අවස්ථාවේදී. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම අපිට ලර්නින් ප්‍රොසෙස් එක නා ඉගෙන ගැනීම ක්‍රියාවලියක් කෙසේ හෝ ඉගෙන ගැනීම හරහා අපේ බලාපොරොත්තු වෙන්නේ මේ අන්තර්ජාතික සහයෝගයත් එක්කම මේ අධ්‍යක්ෂීම් සම්බන්ධෙනුත් මේ වගේ මහා පරිමාණ ආපදාවක් සම්බන්ධයෙන් සූදානම් වීමේදී අපිට මෙවැනි ආපදාවකට මුහුණ දීලා නැහැ. ඒ අනුව ලංකාවේ විශේෂඥයන්ට අධ්‍යක්ෂීම් වල අඩුවකුත් ඇති. ඒ අනුව විදේශ විශේෂඥ සහාය ලබා ගැනීමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙනවද මේ වෙද්දී? ඇත්තට මේ සම්බන්ධව නැමේ අයිතිකාරකම් සමාගම ග්‍රීක සමාගමක් ඒ කට්ටිය මේ ගැන අපිට පොරොන්දුලා තියෙන විශේෂ සමාගමක් වෙනකල ඒ මොකද ග්‍රීක සමාගමේ ලංකාවේ නියෝජිත රාත්‍රිය අපිට පැවසුවා ඒ එක්ස්පර්ටිස් අපිට රටින් මෙතන ගෙන ගන්නවා කියලා. ඒ වගේම තවත් පිටරට වෙනම සමාගම් තියෙනවා. මේ වගේ තැනකට ඒගොල්ලෝ තමන් ස්වේච්ඡාවෙන් එනවා. ඒ එන්නේ මේ ලංකාවට උදව් කිරීමට බලාපොරොත්තු නෙමෙයි. ඒගොල්ලන්ට දන්නවා මේකට අදාළ ඉන්ෂුරන්ස් කියන්නේ සන් රක්ෂණ සමාගම වලින් ඉතා බැඩි ප්‍රමාණයක් එකෙන් ලබා ගන්න පුළුවන් කියලා. දැන් ඒ වගේ ඉල්ලීමුත් අපිට ගොඩක් ලැබිමින් පවතිනවා. ඉතින් අපි හැම දෙයක්ම සලකා බලනවා. එක ටික මෙතන ගන්නවද නැද්ද? ගන්න මොන තත්ත්වයට යටද ගන්න කියලා අපි ඒවත් මේ වෙලේ සලකා බලනවා. අවසාන වශයෙන් ආචාර්යතුමා දැන් මේ වෙද්දි තියෙන පරිසරික සාධක කොහොමද මේ ගින්න පැතිර යාමට අවශ්‍ය සාධකද මේ පරිසරයේ තියෙන්නේ නැත්නම් නිවෙන්නට පරිසරයෙන් යම් කිසි උදව්වක් තියෙනවද මේ තියෙන තත්ත්වයක් එක්ක පරිසරික සාධක උෂ්ණත්වය හුළඟ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න? ඇත්තනම උෂ්ණත්වය සාමාන්‍ය වායුගල උෂ්ණත්වය එකත් මේ තියෙන උෂ්ණත්වය සීතල උෂ්ණත්වය නෙමෙයි අනිවාර්යෙන් ඒක මේ ඒ උෂ්ණත්වය හරහා මේ අනිවාර්යෙන් ගින්න පැතිරෙන්න පුළුවන්. ඒවම තියෙන සුළඟත් මයිල්ඩ් වින්ඩ් එකක් තියෙනවා. මයිල්ඩ් වින්ඩ් එක කියන්නේ අනිවාර්යෙන් මේ ගින්න පැතිරීමට දායක වෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම
මේලා තින මොහොද තියෙන දියස් දිය දරා තියෙන ලංකාව පැතර එන ගැතින මොදි යටින් හතර ඒ නිසා ලංකාව පැතර මොද මේ නැව පාවෙන නිසා මේ එන තත්ත්වයන් අපිට පේන්නේ අවාසි දාගේ තත්ත්වය තමයි යන්නේ ඒ නිසා අපි මෙතන මම අනිවාර්යෙන් අපි මෙතනින් පෙන්නන ඕනේ මෙතන තනියෙන් අපි කාට රජයේ ආයතනයක් වශයෙන් තනියෙන් වැඩ කරන්න බෑ රජයේ සීල වචන වශයෙන් රටක් වශයෙන් තනියෙන් වැඩ කරන්න බෑ අනිවාර්යෙන් රටවල් සීල දෙනවා එකතු වෙලා වැඩ කරනවා ඉතින් මම මුලින්ම අයිම ස්තුතියක් දෙන ඕන ශ්‍රී ලංකා නාවික හමුදාවට ශ්‍රී ලංකා වෙළක්ෂක බලකායට ගුවන් හමුදාවට ඉන්දියාවේ වෙළක්ෂක බලකායට ඉන්දියාවේ නාවික හමුදාවට සහ අනිකුත් මේ සම්බන්ධව රටේ හම්බන්තර මේ වරාය අධිකාරියට සීලම ආයතන එකතු වෙලා මේ කරන්නේ ඒ නිසා මේක සීල දෙනාම එකතු වෙලා කරන දෙයක් නිසා ඒ හැම දිනටම මේක ස්තුතිය පිරෙන්නේ නැමෙන්න මේ අපි ඒකෙන් අවසානයේ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට සහ තියෙන පරිසරයට යම්කිසි හොඳ දෙයක් කළා මේ වෙන පුළුවන් හානියවම කරන්න මොකද මේක අදත් අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි මෙවින් පවතින්නේ හොඳයි ආරක්ෂක අංශවල දායකත්වයෙන් ඒත් එක්කම මේ සියලු රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ වීමෙන් විශේෂ වැඩපිළිවෙලක් මේ වෙද්දී මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා මේ සිදු වෙන්නට යන ආපදාව වළක්වා ගැනීම සඳහා නමුත් මේ සම්පූර්ණ පසුබිම පිළිබඳව අපි අද අවධානයට යොමු කරේ විවින්ම ස්තුතියි සභාපතිතුමියට ඒ වගේම සාමාන්‍ය අධිකාරීතුමාට අපි ඉදිරියේදීත් සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා ඔබතුමාව ඒ වගේම ඔබතුමියව අපි මේ සම්බන්ධයෙන් දිනය පුරාම ඔබට දර්ශන සහිතව තොරතුරු වාර්තා කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා විශේෂයෙන්ම ඔබ දකින්නට ඇති ඔබට වැටහෙන්නට ඇති කොයිතරම් විශාල ආපදාවක් සම්බන්ධයෙන්ද අපි මේ අවධානම දරාගෙන සිටින්නේ කියලා කෙසේ වෙතත් මේ වෙද්දිත් ලංකාවේ නාවික හමුදාව ඒත් එක්කම ගුවන් හමුදාව සියලුම ආරක්ෂක අංශ එකට එකතු වෙලා රාජ්‍ය ආයතන සමග එක්ව විශේෂ උත්සාහයක් ගනිමින් සිටිනවා මේ තත්ත්වය පාලනය කරන්නට ඒ පාලනය කිරීමේ මැඩ පැවැත්වීමේ මෙහෙයුමේ තොරතුරු දර්ශන සහිතව ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළින් ඔබට ගෙන එන්නට අපි සූදානමින් සිටිනවා වැඳී සිටින්න දිගින් දිගටම අද දෙරණ සමගින් ඔබට සුබ දිනයක්